සියලු දෙනාටම සුබ වෙසඟක් නිරෝගිමත් වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කොරෝනා උවදුර හමු වේ වෙසක් සමරන බෞද්ධ ඇතුළු සියලුම ජනතාවගෙන් ඉතින් අපි බෞද්ධයන් හැටියට නිවසේ නිතරම හදන වෙසක් කූඩුව අතර ඉතා සුවිශේෂී වෙසක් කූඩුවක් තමයි අටපට්ටම කියලා කියන්නේ ඇත්තටම බෞද්ධයෝ හැටියට අපි අටපට්ටමේ තේරුම දන්නවද බලමු මේ අටපට්ටමේ තේරුම මොකද්ද කියලා අටපට්ටමේ සමචතුරස්‍ර හතරක් තියෙනවා මේ සමචතුරස්‍ර හතරෙන් අපිට කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පිළිඹු කරනවා දුක්ඛාරිය සත්‍ය දුක්ඛ සමුදයාරිය සත්‍ය දුක්ඛ නිරෝධාරිය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන හතර තමයි මේ චතුරාර්ය සත්‍ය හැටියට පළවෙනි සමචතුරස්‍ර හතරෙන් අපිට පිළිඹු කරන්නේ ඒ වගේම ත්‍රිකෝණ අටක් තියෙනවා අටපට්ටමක මේ ත්‍රිකෝණ අටෙන් පිළිඹු කරන්නේ අටලෝ දහම ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන අටලෝ දහම තමයි මේ ත්‍රිකෝණ අටෙන් අපිට පිළිඹු කරන්නේ ඒ වගේම තමයි මේ රැලි සමූහය අපි ලස්සන රැලි දානවා අටපට්ටමක ඉතින් මේ රැලි සමූහයේ සෑහෙන දිගයි අපිට කැමති විදිහට අපිට මේ රැලි දාන්න පුළුවන් මේ රැලි සමූහයෙන් අපිට කියන්නේ මොකද්ද නිමා නොවන සසර ගමන අපි කොයි තරම්නම් මේ සසරේ ගමන් කරනවද කෙලවරක් නැහැ අපි නිවන් දක්නාතුරු මේ සසරේ ඇවිදගෙන ආවා එහෙම නැත්නම් තව දුරටත් අපිට මේකේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන්න සිද්ධ වෙනවා ඉතින් ඒ නිමක් නොවන සසර ගමන තමයි මේ රැලි සමූහයෙන් අපිට පිළිබිඹු කරන්නේ ඒ වගේම තමයි උඩ යට හිස්ව තියෙනවා කොටු දෙකක් මැද හිස් ඒ උඩ යට හිස්ව පෙන්වන්නේ ඉපදීම සහ මරණය අපි ඉපදෙනවා මැරෙනවා බෞද්ධ හැටියට අපි දන්නවනේ අපි ඉපදෙනවා මැරෙනවා අපි නිවන් දක්නාතුරු මේ සසරේ ගමන් කරනවා ඉතින් ලොකු ආදර්ශයක් තමයි අපට අටපට්ටමින් ගන්න තිබෙන්නේ ඉතින් ඒ අර්ථ දැනගෙන අර්ථවත් විදිහට අපි වෙසක් සමරමු කොරෝනා වදුරෙන් අපි කෙසේ හෝ බේරෙන්න නිවසේ ඉඳලා හිතේ බෞද්ධයන් හැටියට ශ්‍රද්ධාව ඇති කරගෙන පින්දහම් කරගෙන මේ වෙසක් සමරමු අපි සියලු උදුරු වලින් බේරිලා නිදුක් නිරෝගී විදිහට ජීවත් වෙන්න අපි මේ වෙසඟ යහපත් ප්‍රාර්ථනාවන් සිද්ධ කරලා යහපත් වෙසඟක් බවට පත් කරගනිමු කියලා අපි දැහැමි දරණ තුළින් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට සුබ වෙසඟක් වේවා තෙරුවන් සරණයි